දනුක දනුකට සිංහල නොතේරන විත්තිය දැන් මට හොඳටම තේරෙනවා. නෑ අංකල් මම මේ ආවේ වෙන දනුක මම තේරන සිංහලෙන් කිව්වා මොන දෙයකටවත් මෙහාට එන්න එපායි කියලා. හා? ඇයි මේ මං කිව්වේ නැන්ද? කිව්වනේ? කිව්වා. එහෙනම් අහවල් දෙයකට මෙහාට ආවේ. ඈ? ඇයි අපිට අපේ පාඩුවෙ ඉඳ ඉඳ දෙන්නේ නැත්තේ? ඇයි අපිට සංසිල් ඉඳ දෙන්නේ නැත්තේ? මොකද්ද මේකේ තේරුම? අංකල් මම ආවේ මේ පාසලේ දෙන්න කියලා. හ්ම්? ඒ මොකද්ද? අංකල් මේ තුන පහ වගේ. නවත්වද ඔව් අංකල් ඒකෙන් ටිකක් පාඩුයි දනුක යමක් කරන්න කලින් ඒක සැලසුම් කරන්න ඕන තේරුණාද හිතන වෙලාවට වැඩ කරන්න ගියොත් කවදාකවත් දිනු වෙන්න බෑ සැලසුම් කරපු මිනිහට තමයි දිනු වෙන්න පුළුවන් තේරුණාද මට මේක මේ හිස් අතින් ගන්න පුළුවන්කමක් නෑ අංකල් මේ මට සල්ලි එපා අංකල් මට වෙන පුංචි උදව්වක් කරනවාද? ඒ මොකද්ද? අංකල් මේ පාසලේ ඉස්සෙල්ලා මට සංසලා නංගිගේ අතට දෙන්න ඉඩ දෙන්න. මේ මම මේක අංකල්ගෙන් ඉල්ලන බොහොම අහිංසක ඉල්ලීමක්. මං ආයේ කවදාවත් අංකල්ගෙන් උදව්වක් ඉල්ලන්නේ නැහැ. दुव संसला दुव ऐ ताते संसला नंगी मे मम पोडी बिजनेस एकक पटन गत्ता इतन इसिसेल्लम ओयाट मे टिकक गनल्ला देन्न ओने कियला हितुना मे तुन पह वगे දනුකගේ තාත්තා තාන්තර වුණාලු නේද? හා. ඒ අනවශ්‍යතාව නැ. දැන් මේ ආපු කාරණේට අදාළව කතා කරන්න. දනුක පොඩක් කොහොම මෙන්න. මං ඉක්මනට එන්න. දනුක. දනුක විශ්වාස කරනවද මේ මගේ දුවට ඉස්සෙල්ලාම දුන්නහම මේ ව්‍යාපාරේ සාර්ථක වෙයි, දියුණු වෙයි කියලා? කමක් නැහැ ඒක ඉතින් තමුගේ විශ්වාසෙනි මේක තියාගන්න මහන්සිලා උනන්දුලා දිනු වෙන බලන්න මං කැමති දනුක හොඳ ව්‍යාපාරිකෙක් වෙනවා දකින්න දනුක මගේ අතේ වැඩිපුර සල්ලි නැහැ මේක තියාගන්න अरे खाओ दावत वाले दिन ने आ दियो नहीं रहा मैं दूध नहीं आने तुझे दानुक दें आपको कार मार्ग स्टोना नहीं दानुक दें क्यों तो दाय मंगे ही लेना माली अदंकल मे तर अपुर मनुष्य के मं कवदावत्तने हडम तर में मट वचन दायक दुलाक्वत संसलायक कथाकर मेक नीर गुआत्मता कवदावत मेकट नंगमेत कंबेक मट इरांद वगे विश्वास
धनुक मम आयत क्लास यानवा पुलुवन्नं एन्न मे वागेम संसला एक होंदै एनम मट आयत संसला मुन गहेन पुलाम वे मट वगे मोयाटत माव ओनी नेद संसला हेत एक मे अंकल टनु तेरेने क तमाई अपे करुमे ඉතින් ඔය මදෑ මහන්සි වුණා. ඉතුරුක් හිට කරගන්න බැරුවය. හිට වෙනකොට මේවා පැකට් කරලා ඉවර වෙන්න ඕනේ අම්මේ. දැන් අයියලා ගිනිච්ච ඒවා විකුණගෙන ආපුවාම හිට ගිනියන පැකට් තියෙන්න බෑ. ඔය ආකාර තුන පහ විකිනේනවද දුවේ? නැත්නම් මොකද අම්මේ? හැම ගෙදරකටම ඉතින් තුර පහ જાති ඕන වෙනවනේ. අනික ඉතින් ගිනිච්චාම දවස ගාන කෑම වලට දාලා ඉවර වෙනවනේ. දැන් විරාජ් ළමයා මොකද කියන්නේ විරාජ් අයියා මොකුත් නැහැ එහෙනම් ඉතින් තවත් එයාට මේ ගෙදරට එන්න එපා කියලා කියන්න නැත්තම් ඉතින් ගම රට හිනස්සන පදේකුත් හදාගෙන තමයි ඔය කතාව නතර වෙන්නේ එහෙම නැත්තම් විරාජ් ළමයාගේ අම්මට මෙහෙට ඇවිල්ලා මේවා කතා බහ කරලා එකලාසියක් කරන්න කියන්න දැන්ට මත් නාන තොටුපළ වල ලං කසුකුසු වෙති. ඔය වැඩේ ඉවරයක් කරලා දාලා දොරවල් වහලා නිදා ගන්න එන්න. මම යනවා ඇලවෙන්න. මේ ඔළුව කැක්කුමත් එක්ක මට ඔළුව කෙලින් කරගෙන ඉන්න හරි අමාරුයි. धनुक हेट कोहमहारी क्लास के लंगट ये आवाहम धनुक गिन तीर तीरने धनगन नोने තාත්ත කවදාවත් අපිට කැමති වෙන්නේ නැහැ දනුක. තවත් බලාගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මන්නම් කියන්නේ අපි තීරණයක් ගමු දනුක. සංසලා. කොහොම කලබල නොවී ඉන්නකෝ. අපි ටිකක් ඉවසමු. සමහර විට මාළියක් දැක්කම මට කැමති වෙන්න පුළුවන් නේ තාත්තාට කැමති වෙන්නේ නැහැ දනුක කැමති වෙන්නේ නැහැ ඔයා මේ බොරුවට දවල් හින දකින්න ඒ වුණාට මට විශ්වාසයි මාළියක් දැක්කම මට කැමත්ත දෙයි කියලා කවද්ද කවද්ද තාත්තා කැමති වෙන්නේ කවදා හරි දනුක අපිට එච්චර කාලයක් නැහැ ඔයා ඔය කියන විදිහේ තීරණයක් මට ගන්න බෑ සංසලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඔයා මගේ පැත්තනොත් මේ ප්‍රශ්නේ ගැන ටිකක් හිතන්නකෝ. මාත් මිනිස්සෙක්. මට මගේ මනුස්සකම නැති කරගෙන මාලියක් දංකල්ගෙන් ඔයා මෙහෙම උදුරගෙන යන්න පුළුවන්ද ටිකක් හිතන්න. මාව ගෙනිච්චාම කොහොමද වාගේ මනුස්සකම නැති වෙන්නේ? ටිකක් හිතන්න ළමයෝ. මාලියක් දංකලුයි මට රස්සාවක් දුන්නු. ඉන්න හිටින්න තැනක් දුන්නේ කන්න බොන්න දුන්නේ අපේ ගෙදරට උදව් කළේ එහෙව් කරපු මිනිස්සයටද ඔයා ඔය කියන්නේ මේ මට විරුද්ධ වෙන්න කියලා ටිකක් හිතන්න ළමයෝ ඔයා මං ගැන හිතන්න දනුක ඔය ඔය විදිහට නම් කල්පනා කරන්න ඔයාට කවදාවත් මාව අයිති වෙන්නේ නැහැ මං දන්නවා මට කවදා හරි සිද්ධ වෙන්නේ අර සාලිය අයත් එක්ක යන්නම තමයි සංසල ඔයා එහෙම කියන්න එපා ඒක වෙන්නේ නැහැ ඔයා කොහොමද එහෙම කියන්නේ ඔහොම හිතනකොට එහෙම තමයි වෙන්නේ.
ඔයා ඔය කියන තාලෙට මට තීරණ ගන්න බෑ සංසල. මටත් නංගි කෙනෙක් ඉන්න වේලම යතාම ඉගෙන ගන්න. මං පවුලේ වැඩිමලා. මටත් කියලා වගකීම් තියෙනවා. ඒව ගැනත් මං හිතන්න ඕනේ. ඉතින් දනුකෝ ආ මාව එක්කගෙන ගියා කියලා වාගේ නංගි ගිතු කමිෂ්ඨ කරන්නවට පුළුවන් නේ. ඔය වෙෂ්ඨ කරන්නකෝ. සංසල ඔය මොන දේ කරන්නත් අපේ අතේ සල්ලි තියෙන්න ඕනේ. අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්නේ අපේ අතේ සල්ලි තිබ්බොත් විතරයි. අනික ඔයාව මම අරගෙන යනවා කියන්නේ මේ ඇයි නතර කරේ? ඇයි නතර කරේ කියන්නේ ඉතින්? මාව ගෙනියනවා කියන්නේ මොකද්ද? මාව ගෙනියනවා කියන්නේ කරදරයක් ගෙදර ගෙනියනවා කියන එකද? හා? කියන්නේ ඉතින් ඒකද වා කියන්න හැදුවේ? නෑ සංසලා නෑ. එහෙනම් කියන්න හැදපු දෙය කියන්න. සංසලා මං ඔයාව ගෙනිච්චට පස්සේ ඔයාට අසනීප වුණොත් ඔයාව බේර ගන්න ඔයාට බෙහෙත් කරන්න මගේ ළඟ සල්ලි තියෙන්න ඕනේ නේද? හා? ඔයා බයයි දනුක. ඔයා බයයි. ඔයා මං වගේ ළඩෙක් එක්කන් යන්න බයයි. ඒකයි ඇත්ත. සංසලා මම එහෙම දෙයක් දැන් කිව්වේ නෑනේ. නැහැ. ඒක තමයි ඇත්ත. ඔයා බයයි. සංසලා. සංසලා මං කිව්වේ අහන්න. දනුකට දොස් කියවට දනුක කියන්නේ ඇත්ත. මට අසනීප වුණාම තාත්තා ගෙවන හොස්පිටල් බිල් එකක් දනුකට ගෙවනවා තියා හිතා ගන්නවත් බෑ. ඒත් දනුක ඔය හැමදේම ගැන හිතන්න ගියොත් නම් මං දන්න ඔයාට කවදාවත් මාව අයිති වෙන්නේ නෑ. හවු දනුක ඒක තමයි ඇත්ත. ඔය හැමදේම ගැන හිතුවොත් ඔයාට මාව අයිති වෙන්නෙත් නෑ. කවදාවත්ම නෑ. දවසක් හරි එකට ජීවත් වෙලා මැරුණත් මොකද දනුක? ඇයි ඔයාට එහෙම හිතෙන්නේ නැත්තේ? ඔයාට එහෙම නොහිතෙන්නේ මගේ අවාසනාවට වෙන්නේ නැති. සංසලාද ක්ලාස් එකට එන එකක් නැද්ද දන්නේ? ෂි. මේ සේන කියන්නේ ඉස්සර වගේමයි. හැමදාමත් පරක්කුයිනේ. අද සංසලා නාවුත් මගේ දවසත් ඉවරයි. මගේ බලාපොරොත්තුත් ඉවරයි. නෑ නෑ. දැන් මගේ එනවා ඇති. උදේට ඉතින් වාහනේ කෙනෙක්වත් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. බලමුකෝ. දැන් එයි. මම දන්න ඔකුල් ස්ටෝරිය ලෝකේශකනේ මල්ලී ඔය ලෝකේශ් තියනවා නේද? ඒකත් හරියට අපි අර බයිට් එකට කන මුරුක්කු තියෙන. ඈ මුරුක්කුවක් දෙකක් කාලා අත පියදා ගන්න හිතෙන්නේ නැහැ. මුරුක්කු පැකට් එකම කන්න හිතේ. නැද්ද මං අහන්නේ? නැද්ද මං අහන්නේ? මල්ලී ලව් කරනකොට හිතෙන්නේ දිගටම ලව් කරගෙන යන්න. ඈ ඕකත් මේ හොද වෙන්නේ නැති අසනීපයන්නේ හරියට මේ මාම්දම වගේ. මල්ලී අපි තේ කබ්බුම් තුන පහ කුඩු ටික ඔන්න ඔය දියද්දාවේ ලව් කළ නිවාඩුවක් පාඩුවක් හම්බුනහම බැරි ඔක විකුණ ගන්න ඈ ඉන්නකෝ. තාත්තා අන්තරා වෙච්ච එක නම් මට දරා ගන්න බැරි පාඩුවක් සංසල. මං දැන් වැඩි දවසක් කොළඹ ආවත් මට කොළඹටම වෙලා ඉන්න බෑ. අම්මයි නංගි එහෙ තනියමනේ. තාම තුන් මාසයක්වත් ගත වුණෙත් නෑ. මට තේරෙනවා දනුක. තියෙන ප්‍රශ්න මදිවට දැන් මාවත් ඔයාට ප්‍රශ්නයක් කරන්නේ. සංසලා මම මේ කියන දේවල් ඔයා වැරදි විදිහට තේරුම් ගන්න එපා. ඉතින් ඒ කතාවේ වැරද්දක් නැහැනේ දනුක. ඇත්ත කතාව ඒකනේ. නෑ සංසල. ඇත්ත කතාව ඒක නෙවෙයි. වාව මට කිසිම දාක කරදරයක් වෙලා නැහැ. ඒකයි ඇත්ත කතාව. හරි. දැන් අපි ගන්න තීරණය මොකද්ද?
මට තව පොඩි කාලයක් දෙන්න. මට හිතෙනවා මම මේ පටන් ගත්ත බිස්නස් එක මට තව දියුණු කරගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් සංසලා මේ ලෝකේ කවුරු විරුද්ධ වුණත් එදාට මට තීරණයක් ගන්න පුළුවන්. ඔයාවයි අම්මවයි නංගිවයි බලා ගන්න පුළුවන් තරමේ ආදායමක් මට ඉක්මනටම හදා ගන්න පුළුවන් වෙයි. බැරි වුණොත් किसी ऊमना मुखदी मावा आयत में वगे कर दरे के टा आतर रह दल दानी डटिया ने पाके ला वाट मांग की न दे तेरे न वध दानु क ऐ अंकल ये वगे मुका कर योजना वा कोट आयत कला द था मनन ने एत में हम गियो तेरी कत्वे एक कई मांग किया ने हमें का क्वेन्नत कलिंग हाटिक मंड तीरने आ गान के ला हाट मांगे ना दुकान ऐतद दानु क सांसला तुम तीस पहे मो या गन में हिते हिते इन्ना मागे गहान ने पाम मटो आगे ना दुकान ऐतद के ला हाट तेरे ने मांगो आट कुछ रात रही थी के ला एका याहो मु कता करा मामा दान ना वा ऐते आदरे वाग हिते वितरा तिबला मादी दानु क ये आदरे मटे देन ना මාව වාගේ ළඟට අරගෙන මට ඒ ආදරේ පෙන්වන්න දනුක මම මෙච්චර කාලයක් පෙරම් පුරාගෙන බලාගෙන හිටියේ වාගේ ආදරේ ලබන්න තමයි දනුක ඒ ආදරේට මමත් ඇතිතරම් ආදරේ හිඳ තමයි මෙච්චර අහන්නේ සංසලා අංකල් ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න නොදී ආයේ ඒ වගේ තීරණයක් ගත්තොත් මං එදාට අනිවාර්යයෙන්ම තීරණයක් ගන්නවා මං කවදාවත් වාව වෙන කෙනෙක්ට අයිති වෙන්න ඉඩ තියන්නේ නැහැ. එහෙනම් මට ඒක පොරොන්දු වෙන්න. මගේ ඔළුවේ අත තියලා දියුරලා පොරොන්දු වෙන්න. මේකින් කතා කරන්න මේ ළමයිනුත් බලනවා. කවුරු බැලුවත් මට කමන්න නැහැ දනුක. මට පොරොන්දු වෙන්න දැම්මම. හරි හරි මම පොරොන්දු වෙනවා. එහෙම කියලා බෑ. මගේ ඔළුවේ අත තියලා ඔයා පොරොන්දු වෙන්න. මේ දැම්මම පොරොන්දු වෙන්න. मैं बोलूँ तुझे